සුබදවසා හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් උනදත් සුපුරදු ඉදිටම ගොඩක් ආදරෙන් ආලව එකතු කරගන්නවා මගේ චැනල් එකට. තුන්වේරටම බත්ම කන්න බෑනෙ නේද. ඉතින් ඒ නිසා ඔන්න රෑකෑමට බත් වෙනුවට බඩ පිරෙන්න කන්න පුළුවන් විදි රොටි එකක් හදාගන්න විදිහ තමයි අද මං ඔයාලට කියලා දෙන්න යන්නේ. රාත්‍රියට ගැළපෙනම සැහැල්ලුම පෝෂණීය ආහාරයක් මේක. ඉතින් එහෙමනම් වැඩි වෙලා ගන්න නැතුව අපි බලමු හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මං අරගත්ත මෙන්න මේ දේවල්. චොප් කරගත්ත සුදු ලුණු, බී ලුණු, අමු මිරිස්, සිහින්ම ලියාගත්ත කැරට් සහ ලීක්ස් ටිකක්, කරපිංචි ටිකක්. පෑන් එකක් ලිපෙන් තියලා තෙල් මේස් හැටි දෙකක් දාලා මුලින්ම රත් කරගන්න ඕන. රත් වෙච්ච තෙල් එකට ඔයා දාගන්න අඹ ඇට තේ හැඳි භාගයක්. ඊළඟට චොප් කරගත්ත සුදු ලුණු බික් තුනක් විතර. මේ ටික කරවීගෙනෙද්දී අමු මිරිස් කරපිංචි ටිකත් එකතු කරගන්න. ඊළඟට චොප් කරගත්ත බී ලුණු ග්‍රෑම් 150ක් විතර අරගන්න. ලුණු ටිකත් හොඳින් තෙම්පරාදු වෙද්දී ගම්මිරිස් තේහඳි එකක්, කහකුටු තේහඳි අටෙන් එකක්, කැලමිරිස් මේස හැඳි එකහමාරක් දාලා කලවම් කරගන්න ඕන. ඊළඟට සිහින්ව ලියාගත්ත කැරට් ටික එකතු කරලා තෙලෙන් පොඩ්ඩක් අපි තඹ ගන්න ඕන. කැරට් වල අමු ගතිය නැති වුණාම ප්‍රමාණවත්. ඊළඟට ලීක්ස් ටිකත් එකතු කරලා කලවම් කරගෙන ලිපෙන් බා ගන්න ඕන. මේ අරගත්තේ කඩල පරිප්පු ග්‍රෑම් 200ක් පැය 4ක් විතර පොඟවල තමයි මම අරගත්තේ. ඊට වඩා වැඩි වෙලාවක් තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. පරිප්පු ටික වතුර පෙරල ඔයා අරගන්න. ඊළඟට ග්‍රයින්ඩ් කරගන්න ඕන අපි මේක කෑලි නැති වෙන්න. ඉතින් මම දෙසරකට වගේ තමයි ග්‍රයින්ඩ් කරගන්නේ පොඩි කප් එකේ. පරිප්පු වලින් භාගයක් දාලා පොල් කිරි මේස හැඳි දෙකක් දාලා පරිප්පු ටික ග්‍රයින්ඩ් කරගත්තේ. ඉතින් ඔය විදිහට ඔක්කොම ටික අපි ග්‍රයින්ඩ් කරගෙන වෙන භාජනයකට මාරු කරගන්න ඕන. ඊළඟට අපි ඒකට එකතු කරගන්න ඕන පාන් පිටි, හාල් පිටි, එහෙමත් නැත්නම් ආට පිටි. මං අරගත්තේ ආට පිටි ග්‍රෑම් 150ක් අරගත්තා. බේකින් සෝඩා තේ හැඳි එකක්, බිත්තර දෙකක් එකතු කරලා හොඳින් නනා ගන්න ඕන. මෙන්න මේ වගේ ටිකක් උකු මිශ්‍රණයක් තමයි තියෙන්නේ. දැන් අපි මේක වහලා තියලා තියන්න ඕන විනාඩි 15ක් විතර පිටි ටික පෙඟෙන්න. මේ හරියටම විනාඩි 15කට පස්සේ මේ වෙලාවේ තමයි මම ඔන්න මේකට ලුණු එකතු කරගන්න යන්නේ. ඉතින් ඔයාට පුළුවන් මෙතනදී රසායනුව ලුණු එකතු කරගන්න. ඊළඟට හදාගත්ත එළවලු මිශ්‍රණයත් මේකටම එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕන. ඊට පස්සේ මං අරගත්තේ උකු පොල් කිරි මිලිලීටර 100ක් එකතු කරනවා මේකේ පදම හදාගන්න. ඉතින් මෙන්න මේ වගේ ගානට තමයි මේකේ පදම තියෙන්න ඕන. දැන් අපි මේ වගේ පොඩි පෑන් එකක් ලිපෙන් තියලා තෙල් ටිකක් බ්‍රෂ් කරගන්න ඕන. ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණයෙන් ටිකක් පෑන් එකට දාලා හැන්දෙන් තුනී කරගන්න. ඉතින් මේ මිශ්‍රණය ගොඩාක් දියාරු කරගන්න එපා, තැම්බෙන්න වෙලා යනවා. දැන් ඊළඟට අපි මේ වගේ පියනෙන් වහලා එක පැත්තක් හොඳට පුච්ච ගන්න ඕන. උමාලි පිටතට නොනොයන විදියට ඔයා මෙතනදී හොඳට කවර් කරගන්න. එක පැත්තක් හොඳින් පිච්චුනාට පස්සේ අනෙක් පැත්ත හරවල පැත්තත් කලින් වගේම පියනෙන් වහලා පුච්ච ගන්න ඕන. ඉතින් මේ රොටි එක පුච්ච ගන්න දේ ඔයාලා ලිපේ ගින්දර අඩුවෙන් තියාගන්න. එහෙම නැත්නම් මැද තැම්බෙන්නේ නැතුව යයි. ඉතින් ඔය විදිහට දෙපැත්ත දාලා පුච්ච ගත්තට පස්සේ ලිපෙන් බා ගන්න පුළුවන්. හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් පෝෂණීය සැහැල්ලු කෑමක් තමයි අද මං හදන්න කියලා දුන්නේ. රෑකෑමට තමයි මේක වඩාත්ම සුදුසු වෙන්නේ. එකක් කෑවත් බඩ පිරෙනවා. හරිම රසවත් රොටි එකක්. ඕනම හොදි වර්ගයක් එක කන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් සෝස් එක්කත් රසයි. මේ මොනවත් නැතත් ඔයාලට නිකන් උනත් කන්න ගන්න පුළුවන්. ඉතින් ගොඩාක්ම රසයි මේක. පොඩ්ඩොහිම ගොඩාක් ආස වෙයි.
ඉතින් ඔයාටත් පුළුවන් වෙනසකටත් එක්ක මේ රෙසිපි එක ට්‍රයි කරලා බලන්න. රෙසිපි එක ප්‍රයෝජනවත් කියලා හිතනවනම් ලයික් එකක් කමෙන්ට් එකක් දීලා තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ගිහින් යන්නම් තවත් දවසක අලුත්ම රෙසිපි එකක් අරගෙන එතකන් වීඩියෝ එක බලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.